සානිය බේසිකර අප ඉල්ලුවා ඒක ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමාලා සානිය බේසිකර අතුමත එළියට ගන්න එහෙම සූදානමක් නැද්ද? දැන් සානිය බේසිකරලා අපි සානිය බේසිකර වෙනුවෙන් අනිවාර්යෙන් පෙනී සිටිනවා. ශානි අභිෂේකර විශාල පරිගැනීමකට ලක් වෙලා තියෙනවා කියලා අපිට පිළිගන්න සිද්ධ වෙනවා. 2010න් පස්සේ අපෙන් පරිගන්න කොටත් සමහර අවස්ථාවල ශානි අභිෂේකර මගේ බිරිඳ රෑ 12 ඉඳලා 4 වෙනකන් CID ගෙනිලා ප්‍රශ්න කරේ ශානි අභිෂේකර. එතකොට ඒගොල්ලෝ ශානි අභිෂේකර හොඳයි. ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න කරාම ශානි අභිෂේකර හතුරෙක් වෙලා තියෙනවා. නමුත් අපි ඒක අනුමත කරන්නේ නැහැ. රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් එක්කෙනෙක් නරකයි කියලා එයාට හිරිහැර කළා. තව එක්කෙනෙක් දාලා කොස්සට බාවන්න ගියොත් ඉදිරියේදී පොලිස් නිලධාරීන් රාජකාරියක් කරන්න නැතු යයි මේ රටේ. ඒගොල්ලෝ අපරාධකාරයින්ට දඬුවම් කිරීමට ඉදිරිපත් වීමට බය වේවි. එතනට තල්ලු කරලා ඉවෙලා රටේ අපරාධ නවත්තන්නත් බෑ, නීතිය ශක්තිමත් කරන්නත් බෑ. දැන් ධානය බෙසකර වගේ පුද්ගල පරිපාලන නිලධාරී පොලිස් නිලධාරී කොරෝනා හැදෙනකන් ගන්ධානාගාරයේ තැබීම සුදුසු කියලා ඔබතුමා හිතනවාද? ඇයි අනිවාර්යයෙන්ම නැහැ. ඉතින් ධානය බෙසකරට සාධාරණ ඉෂ්ට කරන් තිබ්බා. ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක්, නීති හා සාමය රකින්න හිටපු නිලධාරියෙක්, එයා ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක්. පළිගැනීමේ චේතනාවෙන් ඒ වගේ අයගේ ජීවිතවලට පවා තර්ජන එල්ලෙන්න ගත්තම ඒක සමස්තයක් හැටියට මුළු පොලිස් දෙපාර්තමේන්තුවේම ඒගොල්ලොන්ගේ ආත්ම ශක්තියට ශක්තිය කඩාවැටීමට හේතුවක් වෙන්න පුළුවන්. රංජනා මනායකලා සානිය බේසිකරලා එකතු වෙලා දේශපාලන පලිහරන් ඒගොල්ලන්ගෙන් පලිගත්ත කියලා තමයි ආණ්ඩුව කියන්නේ. ඇත්තටම එහෙම දෙයක් වුණාද? සානිය බේසිකරලා රංජනලා එකතු වෙලා මේ රංජනා බේසිකර හතර වටේ ටෙලිෆෝන් කෝල් දීදී රෙකෝඩ් කර පලියට ඒකට නඩුකාරවරුයි පොලිස් නිලධාරීනුයි පලිද. ඒ විනියව ඇමති කෙනෙක් හැටියට කෝල් එකක් දුන්නම ඕන කෙනෙක් රටේ කතා කරනවා ටෙලිෆෝන් එකට. ඉතින් කෝල් එකක් ආන්සර් කරව පලියට කොහොමද මිනිහෙක් වැඩිකාරයෙක්? ඒ වෙච්ච දේ මම එදත් කිව්වා, අදත් කිව්වා. ඒ නිලධාරීන් අමාරු වටුණා. ඒ රංජන් රාමනායක නොකළ යුතු දෙයක් කරා කියලා තමයි මං හිතන්නේ. ඒ වගේ දුරකථන පණිවිඩ දීලා ඒවා පටිගත කිරීම ඒකේ ප්‍රතිඵලයක් හැටියට අහිංසක මිනිස්සු අමාරු වටලා තියෙනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.